අයුබ වන් ඔබට සුප දවසක් වේවා. ශනි ග්‍රහයා මෙම 2024 ජූනි මාස 29 වැනිදා රාත්‍රී 12:38ට කුම්භ රාශිය තුල වක්‍ර චලිතයක් ආරම්භ කරනවා. මෙම ග්‍රහ චලිතයට අනුව ජූනි මාස 29ට පෙර සහ ජූනි මාස 29 වැනිදායින් පසුව එළඹෙන සතියක පමණ කාල සීමාව තුළ රටෙහි දේශපාලන ක්ෂේත්‍රය බෙහෙවින් උණුසුම් වන ආකාරයේ සිදුවීම් පෙන්නුම් කරනවා. දේශපාලන පිල්මාරුවීම් ආදියට සහ අමාත්‍ය මණ්ඩල සංශෝධන ආදියට ඉඩකඩ තිබෙනවා. එමෙන්ම මෙම ග්‍රහ සංසිද්ධියට අනුව මීට කලින් සඳහන් කළ පරිදිම ජූනි මාස 29 වැනිදා ආශ්‍රිත දිනවලදී කම්කරු උද්ඝෝෂණ වැඩ වර්ජන ආදිය නව මෝනවරයකින් ආරම්භ වීමට ඉඩකඩ පවතිනවා. මීට අමතරව එකී කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අසුබ සහ ආන්දෝලනාත්මක ආරංචි වලට ඉඩකඩ පවතිනවා. ජූනි මාස 29 වැනිදා රාත්‍රියේ සිදුවන ශනි මාරුව කාලගුණික විපර්යාස කෙරෙහිද ඍජුව බලපෑ හැකි බව පෙනෙනවා. ජූනි මාස 29 වැනිදාට පෙර සහ පසුව එළඹෙන දින කිහිපය තුළ මුහුද රළු වීමට මහ සයුර තුළ ප්‍රබල භූකම්පන ඇතිවීමට ඉඩකඩ පවතින බව මෙම ග්‍රහ සංසිද්ධිය අනුව පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් මුහුදෙහි කාලගුණය ගොඩබිමට බලපෑ හැකි බැවින් එකී කාල වකවානු තුළ ගොඩබිමෙහි කාලගුණයද බලාපොරොත්තු රහිත ලෙස වෙනස් වීමට ඉඩකඩ පවතින බව පෙනෙනවා. මෙම ජූනි මාස 29 වනදා රාත්‍රියේ සිදුවන ශනි ග්‍රහයා වක්‍ර චලිතයක් කරා පිවිසීමට කටක සහ කුම්භ යන ලග්න හිමියන්ට බෙහෙවින් තීරණාත්මක ලෙස බලපෑ හැකි බව පෙනෙනවා. ඒ අනුව මෙම ජූනි මාස 29 වැනි දින ආශ්‍රිත දිනවලදී කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් අනතුරු අසනීප රැවටිලි වලට හසු වීම සහ සොර සතර උපද්‍රව පිළිබඳව වෙනදාට වඩා අවධානය යොමු කිරීම සුදුසුයි. කෙසේ වෙතත් කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් ග්‍රහ පසුබිම තුළ මෙසේ ප්‍රවේශම් විය යුතුවද ඔවුන්ට මෙම ජූනි මාස 29 වෙනිදා ආශ්‍රිතව දින කිහිපය තුළම බලාපොරොත්තු රහිත වෙනසක් සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම සුබ ඵලවලටද ඉඩකඩ පවතින බව පෙනෙනවා. මීට අමතර ලෙස මෙසේ ශනි ග්‍රහයා වක්‍ර වීමට අනුව ජූනි මාස 22 වෙනිදා ආශ්‍රිත දිනවලදී මකර ලග්න හිමියන් සහ මීන ලග්න හිමියන්ද අනතුරු අසනීප රැවටිලි වලට හස වීම ආදිය පිළිබඳ යම් තාක් දුරට හෝ සැලකිලිමත් විය යුතුවද එම දින ආශ්‍රිතව ඔවුන්ටද යම් පමණකට හෝ බලාපොරොත්තු රහිත සුබ ප්‍රතිඵල ලැබෙන්නටද ඉඩ ඇති බව පෙනෙනවා. මෙසේ මෙම ජූනි මාස 29 වෙනිදා රාත්‍රී 12:38ට ශනි ග්‍රහයා වක්‍ර වීමෙන් පසු මෙම වසරේ නොවැම්බර් මාස 15 වෙනිදා රාත්‍රී 7:51 වන තෙක්ම වක්‍ර චලිතය පවත්වාගෙන යනවා. මෙම ග්‍රහ චලිතයට අනුව මෙම ජූනි මාස 29 වෙනිදා නොවැම්බර් මාස 15 වෙනිදාත් අතර කාල සීමාව තුළ උපපති කේන්ද්‍ර සටහන තුළ ශනි ග්‍රහයා වක්‍ර වැටි සෑම කේන්ද්‍ර හිමියෙකුටම පාහේ දැනට වඩාත් සුබ ඵල ලැබිය හැකි බව පෙනෙනවා. මෙම ජූනි මාස 29 වෙනිදා පස්වර 12:27ට බුධ ග්‍රහයා කඩක රාශියට පිවිසීමට නියමිත අතර ඒ පිළිබඳව තවත් වීඩියෝවකින් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලේ subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.